ජර්මානුවන් විසින් යටත් කරගත් රටවල් අතරින් එකක් හැර සෙසු රටවල්වල බොහෝ දෙනා තම රටේ යුදෙව්වන්ව අල්ලා ගනිද්දී අඳගොළු බිහිරි පිළිවෙතක් අනුගමනය කළා. නමුත් එක් රටක් තමන්ගේ යුදෙව් සහෝදරයන්ව අතහැර දැමුවේ නැහැ. අපි දන්නා ලෙසින් එය නාසීන්හට විවෘතව විරෝධය එල්ල වුණ එකම අවස්ථාවයි. මේ මනුෂ්‍යත්වය ලෝකයට ඉතාම අවශ්‍ය මොහොතක ඒ වෙනුවෙන් පෙනී සිට තම ගෞරවය හා අවංකකම රැකගත් ඩෙන්මාර්ක්වරුන්ගේ කතාවයි. ඒ 1943 සැප්තැම්බර් 28 වන දිනයි ඩෙන්මාර්කයේ කෝපන්හේගන් වල රොමේස් ගේඩ්ඩී අංක 24 දරන ස්ථානයේ පිහිටා තිබූ කම්කරු සම්මේලන ගොඩනැගිල්ලේ මූලස්ථානයට සමාජ ප්‍රජාතාන්ත්‍රික පක්ෂයේ නායකයන් බොහෝ දෙනෙක් රැස්ව හිටියා. ඔවුන් ඉදිරියේ නිල ඇඳුමින් සැරසුණු අමුත්තෙක් හිටියා. මහා ඛේදවාචකයක් අත ළඟටම ඇවිල්ලා හැම දෙයක්ම දැනටමත් තිතටම සැලසුම් කරලයි තියෙන්නේ. කෝපන්හේගන් වලට කිට්ටුව තියෙන නැංගුරම් පලක නැව් නවත්තාවි ගෙස්ටපෝ එකට අහුවෙලා ඉන්න ඔයගොල්ලන්ගේ අසරණ යුදෙව්වෝ බලෙන් මේවට පටවල කොහේ අරගෙන යයිද කියන්න බෑ. අමුත්ත කියාගෙන ගියා. කෝපන්හේගන් වල ජර්මානු තානාපති කාර්යාලයේ ඉහළ මට්ටමේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සහ නාසි පක්ෂයේ සාමාජිකයෙකු වූ මේ අමුත්තා නමින් ජෝර්ජ් ෆර්ඩිනන්ඩ් ඩක්විට්ස් ලෙසින් හැඳින්වුවේ. වෙනස් වූ නාසියා ලෙසින් පසු කාලයේ ඉතිහාසගත වන මේ මිනිසා තවත් දින දෙකකින් ඩෙන්මාර්කයේ යුදෙව්වන් අල්ලාගෙන සිර කඳවුරුවලට යවන බව දැන සිටියා. කොහොම නමුත් ඔහු විසින් ආරම්භ කරපු අනතුරු ඇඟවීමේ මෙහෙයුම ඩෙන්මාර්ක් ජනතාව විසින් ඉතා වේගයෙන් සහ පරාර්ථකාමී ලෙස සිදු කරන්නට පටන් ගත්තා. කම්හලක ප්‍රධානියක වූ 26 හැවිරිදි මෙන්ඩල් කැට්ලෝ ආරංචි ඇසූ සැනින් තම බිරිය හා දරුවන් පලා යාමට සූදානම් කරන්නට නිවස බලා දිව ගියා. නමුත් ඔවුන්ව ගෙන යන්නේ කොතැනටදයි ඔහුට කිසිදු අදහසක් තිබුණේ නැහැ. නිවස බලා යන ගමනේදී ඔහු ට්‍රෑම් රථයකට ගොඩ වැදුනා. එවිට ඔහු දුටුවේ වසර ගණනාවක් තිස්සේ දිනපතා තමන්ට ටිකට් පත ලබා දෙන කොන්දොස්තරවරයායි. ඔයා මොකද අද ඉක්මනට ගෙදර යන්නේ? අසනීපයක් වද්ද? කොන්දොස්තර කැටලෝගෙන් අහනවා. යුදෙව්වන් අල්ලා ගැනීමට ජර්මානුවන් සැලසුම් කරන බවට ආරංචියක් ඇති බව කැටලෝ කොන්දොස්තර මහතාට පවසනවා. ඒක හරිම භයානකයි. ඔබ මොකද කරන්නේ දැන්? කොන්දොස්තර අහනවා. මම දන්නේ නැහැ. මට හැංගෙන්න තැනක් හොයාගන්න වෙනවා. කැටලෝ උත්තර දෙනවා. මගේ ගෙදර එන්න. ඔබේ බිරිඳ සහ දරුවන් සියල්ලන්ම මගේ නිවසට ගෙන එන්න. කොන්දොස්තර මහතා තරයේ කියා සිටිනවා. නමුත් ඔබ මාව දන්නේ නැහැ. ඔබ මගේ නමවත් දන්නේ නැහැ. මමත් එහෙමයි. කැටලෝ තුෂ්ණිම් භූතව පවසනවා. කොන්දොස්තර අත දිගු කර තමාව හඳුන්වා දුන්නා. කැටලෝ තවදුරටත් ජර්මානුවන්ගෙන් සැඟවී සිටින්නට ස්ථානයක් සොයා ගන්නට කරදර වන්නට සිදුුණේ නැහැ. ඒ වගේම තවත් ප්‍රකට යුදෙව් වෛද්‍යවරයෙකු පැවසුවේ තමන්ට කිසිදා හමුන වූ කාන්තාවක් ඔහු කරා ඇවිත් තමන්ව සංසුන්ව හඳුන්වා දීලා මේ මගේ ලිපිනය. ඔබට කවදා හෝ සැඟවීමට ස්ථානයක් අවශ්‍ය නම් මේ මගේ නිවසේ යතුර යනුවෙන් පැවසූ බවයි. අනතුරු ඇඟවීම් යථාර්ථයක් බවට පත් කරමින් 1943 ඔක්තෝබර් 1 සිකුරාදා දින ජර්මානු SS නිලධාරීන් විසින් යුදෙව්වන් වැටලීම ආරම්භ කරනවා. එදා යුදෙව් නිවාඩු දිනයක්. ඒ යුදෙව් අලුත් අවුරුද්ද වන රෝෂ් හෂානාට සමගාමීවයි. මේ නිසා ගෙවල් වලට වෙලා ඉන්න යුදෙව්වන් පහසුවෙන් අල්ලා ගැනීම ජර්මානුවන්ගේ සැලැස්ම වුණා. රෑ 8 කණිසම වෙද්දී ජර්මානු සෙබළු සිය ගණනක් ඩෙන්මාර්ක් යුදෙව්වන් එක්කාසු කරගන්නට රට පුරා නිවාසවල දොරවල් වලට තට්ටු කළා. ඉන්පස්සේ වරාය වෙත ගෙන යන මොවුන්ව සිරකරුවන් 6000කට ඉඩක ඇති නැවකට නැග්ගීමට නියමිත වුණා. මේ මොහොත එළඹෙන තුරු ඩෙන්මාර්කයේ යුදෙව්වන් ජර්මානුවන් යටතේ වූ ආන් රටවල යුදෙව්වන්ට සාපේක්ෂව සාමාන්‍ය ජීවිතයක් ගත කරගෙන ගියා. ජර්මානුවන් ඩෙන්මාර්කය ආක්‍රමණය කර වසර 3ක් ගත වී තිබුණත් යුදෙව් දරුවන් අන් සියල්ලන්ම මෙන් සාමාන්‍ය පාසල්වලට ගියා. ඔවුන්ගෙන් කිසිවෙකුටත් පහ පැහැති තරු ඇඳීමට බලකිරීමක් පවා සිදු වුණේ නැහැ.
දෙන්මාර්කයේ යුදෙව්වන් සිය ව්‍යාපාර අභියෝගයකින් තොරව පවත්වාගෙන ගියා. ඇත්ත වශයෙන්ම ඩෙන්මාර්ක් යුදෙව්වන් 1943 ඔක්තෝබර් 1 දින තෙක් වෙනස් කොට සැලකීමේ නීතිවලට යටත් නොවුවා. අනතුරු ඇඟවීම් කලින් නිකුත් නොවුනා නම් තමන්ට කුමක් සිදුවීදැයි දැනගන්නට පවා පළමුව ඩෙන්මාර්කයේ යුදෙව්වන් පෝලන්ත වදකඳවුරු තුළට ගාල් කිරීම සක්සුදක්සේ පැහැදිලි කරුණක් වූවා. අවම වශයෙන් ජර්මානුවන්ගේ සැලැස්ම එයාකාර වුණා. නියමිත දින රාත්‍රියේ දස දහස් ගණනක් වූ සාමාන්‍ය ඩෙන්මාර්ක් වැසියෝ ඩෙන්මාර්ක් යුදෙව්වන්ට උපකාර කරන්නට පෙළගැසී සිටියා. ඒ ඉතිහාසඥ ලෙනි යාහිල්ගේ වචනවලින්ම කියනවා නම් එක් රැයක් තුළ ඩෙන්මාර්ක් ජනතාව විසින් එසවූ ජීවමාන පවුරක් වූවා. ඒ රාත්‍රියේදී ජර්මානුවන්ට දැනගත හැකි වුණේ යුදෙව්වන්ට කලින්ම අනතුරු ඇඟවීම කර තිබූ නිසා බොහෝ දෙනෙකු පලා ගොස් ඇති බවයි. සත්‍ය වශයෙන්ම මේ අනතුරු ඇඟවීම නිසා ඩෙන්මාර්ක් යුදෙව්වන් 7800 ගණනකින් 7220ක් පමණ දෙනා තවත් යුදෙව් නොවන 686 දෙනෙක්ද සමග පලා ගොස් තිබුණා. යුදෙව්වන් 464 දෙනෙකු පමණක් අල්ලා ගැනීමට සමත් වූ ජර්මානුවන් ඔවුන්ව චෙකොස්ලෝවැකියාවේ තෙරේසියන්ස්ටැඩ් වෙත ප්‍රවාහනය කරනවා. පැන යාමට උත්සාහ කරද්දී තවත් 30 දෙනෙක් මිය ගොස් තිබෙනවා. සමහරු දියේ ගිලී මියගිය අතර තවත් සමහරු ජර්මානුවන්ට හසුවීමට වඩා දියදිවි නසා ගැනීම යහපත් බව සිතා තම දිවි තොර කරගත්තා. තවත් 100 දෙනෙක් පමණ යුද්ධය අවසන් වෙනතුරු ගම්බද ප්‍රදේශවල සැඟවුණා. ඩෙන්මාර්කයේ තුල සිදුවුන මේ ආශ්චර්ය අප විස්තර කරන්නේ කොහොමද? දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඉතිහාසඥයෝ මීට පිළිතුරු රැසක්ම ඉදිරිපත් කළා. එහෙත් අවසානයේදී එක් කරුණක් පැහැදිලිව කැපී පෙනුණා. ඉතිහාසඥ බෝ ලයිට්ගාට් අනුව ඒ ප්‍රතික්ෂේප කළ නොහැකි පිළිතුර වූයේ ඩෙන්මාර්කයේ යුදෙව්වන් ආරක්ෂා වුණේ ඔවුන්ගේ සහෝදර රටවැසියන්ගේ ස්ථීර සාර කැපවීම නිසා බවයි. ඒ අනුව වටලෑම පිළිබඳ ආරංචිය පැතිරී යත්ම දස දෙසින් නැගුණේ ඊට එරෙහිව නැගුණු හඬයි. දේවස්ථාන, විශ්වවිද්‍යාල, ව්‍යාපාරිකයන්, නීතිඥ සභාව, ඩෙන්මාර්ක් කාන්තාවන්ගේ ජාතික සභාව වගේම රාජකීය පවුල යන මේ සියල්ලෙන්ම නැගුණ විරෝධතාවේ හඬයි. කිසිසේත්ම වෙලාව ඉතිරිව තිබුණේ නැහැ. එහෙත් ඩෙන්මාර්ක්වරු වහ වහා යුදෙව්වන්ට ගැලවී යාමේ මාර්ග ජාලයක් සංවිධානය කරනවා. දහස් ගණනක් වූ බාල මහලු, දුප්පත් පොහොසත් යන මේ සෑම ඩෙන්මාර්ක් ජාතිකයන් මෙය ක්‍රියාත්මක වීමට කාලය බවත් මේ මොහොත ඉවත බලා ගැනීම තම රට පහවා දීමක් බවත් වටහාගෙන තිබුණා. ඩෙන්මාර්ක් පොලිසියත් හැකි සෑම විටම උදව් උපකාර කළා. ඒ විතරක් නෙමෙයි, ඇතැම් ජර්මානු සොල්දාදුවන් පවා යුදෙව්වන්ගේ පලා යෑම දැක දැකත් නියඬව සිටියා. යුද්ධයෙන් පසු අනාවරණය වුණ ආකාරයට තමන් අඳුරේ ජර්මානු හමුදා නිලධාරියෙකු වෙත දිවගිය බවත් ඔහු කලබලයට පත්වී තමන්ට පහර දෙනවා වෙනුවට එය සැහැල්ලුවෙන් ගන්න, මම ඔබට හානියක් නොකරමි කියා ඉවත්ව ගිය බවත් එක්තරා යුදෙව්වෙක් සිහිපත් කරනවා. අපි ඩෙන්මාර්ක් වැසියෝ අපේ ව්‍යවස්ථාව එක්ක සෙල්ලම් කරන්නේ නැහැ. හැම දෙයකටමත් වැඩියෙන් පුරවැසියන්ගේ සමානාත්මතාවය කියන කාරණේත් එක්ක ඩෙන්මාර්ක් යුදෙව්වන් වටලෑමට විරෝධය එල්ල කරමින් ඩාන්ස් මානෙට් ස්පොට් පුවත්පත අවධාරණය කළා. ශ්‍රේෂ්ඨ ජර්මනිය වසර ගණනාවක්ම ජාතිවාදී ප්‍රචාරණයෙන් මත්වෙද්දී මධ්‍යස්ථ ඩෙන්මාර්කය මානවවාදී ජීවගුණයේ ගිලී පැවතුණා. ඩෙන්මාර්ක් නායකයෝ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීතියේ ආධිපත්‍යය පාරිශුද්ධත්වය පිළිබඳව බරපතලව සැලකුවා. ජනතාව එකිනෙකා හා කොටවන්නට උත්සාහ ගන්නා යමෙක් ඩෙන්මාර්ක් ජාතිකයෙකු වීමට තරම්වත් නොවටිනා බව ඔවුන් සැලකුවා. යුදෙව් ගැටලුව ලෙසින් යමක් නොතිබෙන බවත්, සිටියේ රටවැසියන් පමණක් බවත් ඔවුන් අවධාරණය කළා. දවස් කිහිපයකට පස්සේ පලාගිය 7000කට වඩා වැඩි ඩෙන්මාර්ක් යුදෙව්වන් කුඩා ධීවර බෝට්ටුවලට නංවා ඩෙන්මාර්කය හා ස්වීඩනය අතර ඇති පටු ජල තීරය හරහා පිටත් කළ හැරියා. ඔවුන්ගේ ගැලවීමේ අවස්ථාව ඉතාමත් අඩු එකක් ලෙසින් පෙනී යන නමුත් එය ගණදුරින් වැසී ගිය සමයක දිස්සුණු බලාපොරොත්තුවේ දීප්තිමත් ගිනි පුපුරක්, ධෛර්යය හා මනුෂ්‍යත්වයේ ජයග්‍රහණයක්, සිවිල් සමාජයේ මනුෂ්‍යත්වය බලපුළු ගැන්වීම සෛද්ධාන්තිකව විය හැක්කක් බව ඩෙන්මාර්ක්වරුන් විසින් පෙන්වා දුන්නා. එය එසේ වූ නිසා අපි එය කළ හැකි බව දන්නෙමු යනුවෙන් ලයිට්ගාඩ් පවා පවසනවා. ඩෙන්මාර්කයට අමතරව නාසීන්ට සැලකිය යුතු තරමේ ප්‍රතිරෝධීතා
ජනතාවකට මුහුණ පෑමට සිදුවුණේ බල්ගේරියාවේ හා ඉතාලියේදී පමණයි. යුදෙව් මරණ සංඛ්‍යාවත් ඊට සමාන්තරව පහත අගයක් ගත්තා. අල්ලාගත් කලාපවල යුදෙව්වන් සිර කඳවුරු කරා පිටුහල් කර යැවීමේ පරිමාණය ඒ රටෙහි සහයෝගීතාවයේ ප්‍රමාණය මත රඳා පැවතුන බව ඉතිහාසඥයෝ අවධාරණය කරනවා. යුද්ධයෙන් පසුව අත්අඩංගුවට ගත් ප්‍රමුඛ පෙළේ ජර්මානු නාසි නිලධාරියෙක් වූ ඇඩොල්ෆ් අයික්මන් පසුව පවසා ඇත්තේ අන් කවර හෝ තැනකටත් වඩා ජර්මානුවන්ට දුෂ්කරතා ඇති වූයේ ඩෙන්මාර්කයේදී බවයි. ප්‍රතිඵල ඉතාම දුර්වල වුණා. මටත් මගේ චිත්ත වේගය සංගවා ගන්න සිද්ධ වුණා. මට නම් මේක නොම්බර එකේ නින්දාවක් යනුවෙන් ඔහු වැඩි දුරටත් පවසා තිබෙනවා. පලා ගිය සියලුම යුදෙව්වන් යුද්ධය අවසන් වූ වහාම ආපසු ඩෙන්මාර්කයට ගියා. ඒ අනුව 1945 ගිම්හානයේදී යුදෙව්වන් ස්වීඩනයේ සිට ඩෙන්මාර්කය වෙත ආපසු පැමිණි විට ඩෙන්මාර්ක ආශ්චර්යයේ අවසාන ප්‍රාතිහාර්යක් සිදු වුණා. ප්‍රථමයෙන් ඔල්වර්සන් දෙන සෙනග මල්මාලා සහ ඩෙන්මාර්කයට සාදරයෙන් පිළිගමු යනුවෙන් ලියූ පුවරු අතැතිව යුදෙව්වන්ව පිළිගත්තා. ඒ වගේම ඒ හා සමානව උදුමයට කරුණක් වුණේ බොහෝ ඩෙන්මාර්ක්වරු යුදෙව්වන්ගේ මහල් නිවාස පිරිසිදු කර නැවුම් ලෙස තීන්තාලේප කර දින කිහිපයක් සඳහා වටිනා ආහාර ශීතකරණවල ගබඩා කර තිබීමයි. අපේ සියලුම දේවල් අපි දාලා ගිය තැන්වලම තිබුණා. කිසිම දෙයක් සොරකම් කරලා නැහැ. එක් ගැහණු ළමයෙක් සිහිපත් කරනවා. යුද්ධයට කලින් මගේ පියා මිලදීගත් මෝටර් රථය තවමත් එහි තිබෙනවා. තමන්ගේ නිවස පරිපූර්ණ තත්වෙන් දැකීමෙන් පුදුමයට පත් තවත් තරුණියක් කියනවා. අනතුරු ඇඟවීම දියත් කරමින් යුදෙව්වන් දැනුවත් කරන්නට වග බලාගත් ජෝර්ජ් ඩක්විට්ස් 1945 වනතෙක්ම කෝපන්හේගන් වල ජර්මානු තානාපති කාර්යාලය රැඳී සිටියා. වාසනාවකට ඔහුගේ නාසි ස්වාමිවරුන්ට ඔහුගේ වීරෝදාර ද්‍රෝහිකම නම් අනාවරණය වුණේ නැහැ. යුද්ධයෙන් පස්සේ ඔහු වෘත්තීය රාජතාන්ත්‍රිකයෙකු ලෙස කීර්තිමත් නමුත් නිහඬ ජීවිතයක් ගත කළා. 1971 ඔහුගේ මරණයට වසර දෙකකට පෙර ඩක්විට්ස්ව ඊශ්‍රායලය විසින් ජාතීන් අතර ධර්මිෂ්ඨයෙකු ලෙස ගෞරවයට පාත්‍ර කරනවා. ඩෙන්මාර්කයේ සාමාන්‍ය මිනිසුන් කළ අසාමාන්‍ය ක්‍රියාව පිළිබඳව ගෙනා පෙළගැස්මමින් අවසානයි. අවසානයේ තෙක් රැඳී සිටියාට ඔබට බෙහෙවින් ස්තුතියි.